මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක් අප ඔබට මේ වාර්තා කරුණු ලබන්නේ මේ වන විට පිපිරීමක් සිදුව තිබෙනවා තුර්කියේ ඩෙරින්ස් වරාය ආශ්‍රිතව මෙම පිපිරීම සිදුව තිබෙන්නේ යම් ආකාරයකින් ෆෝක්ලිෆ් භාවිත කරමින් නෞකාවකට භාණ්ඩ පටවමින් සිටින මොහොතකදී කෙසේ වෙතත් නෞකාවට කිසිදු හානියක් සිදු වී නොමැති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ කෙසේ වෙතත් මෙම නෞකාවට ධාන්‍ය ගබඩා කරමින් සිටින මොහොතේදී මෙම පිපිරීම සිදුව ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ ඒ අනුව මේ ප්‍රදේශයේ ආශ්‍රිත ආණ්ඩුකාර කොසාලි සෙඩහර් යාවුස් ප්‍රකාශ කර තිබෙන්නේ පුද්ගලින් දස දිනකු තුවාල ලබා ඇති බවත් කිසිවෙකුට මරණීය හානියක් සිදු වී නොමැති බවත් ඒ වගේම ප්‍රවාහන සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා there are no incident on ships in the port due to the explosion මේ පිපිරීම නිසා කිසිදු ආකාරයකින් නෞකාවන් වලට හානියක් සිදු වී නොමැති බව වාර්තා කර තිබෙනවා කෙසේ වෙතත් මේ වන විට මිට අදාළ චාරූප ජාත්‍යන්තර මාධ්‍ය තුල පළ වී තිබෙනවා මේ තුර්කියේ සිදුවුණු පිපිරීම යම් ආකාරයක ආන්දෝලනාත්මක සිදුවීමක් වනු නියතයි පුද්ගලින් දස දිනකු තුවාල ලබන සිදුවීමක් බවට මේ පත් වෙනවා මේ දැවැන්ත පිපිරීමක් ආකාරයෙන් තමයි නිරූපණය වී තිබෙන්නේ දර්ශන වලට අනුකූලව බලන විටදී කෙසේ වෙතත් නෞකාවන්ට හානියක් සිදු වෙලා නැහැ මෙම පිපිරීම සිදුව තිබෙන්නේ the an explosion in the major commercial port of ඩෙරින්ස් ඉන් තුර්කී කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ මේක රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ තුර්කී කියන රමෙන් මේක ටර්කී කියලා ඉංග්‍රීසියෙන් හැඳින්වුවත් කෙසේ වෙතත් යම් ආකාරයක පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා මේ අතරතුරේදී යුක්‍රේනය විසින් නිර්මාණය කරනු ලබනවා මදර්ලැන්ඩ් සිම්බල් එක ඒ කියන්නේ මාතෘ භූමිය නිරූපණය කරමින් දැවැන්ත ප්‍රතිමාවක් මේ වන විටදී රුසියානු යුක්‍රේන භූමිය තුල ස්ථාපනය කර තිබෙනවා මදර්ලන් කියන සිම්බල් එකත් එක්ක තමයි ඒ දැවැන්ත ප්‍රතිරූපය නිර්මාණය කරනු ලබන්නේ මේක රීප්ලේස්මන්ට් එකක් විදිහට තමයි මදර්ලන් සිම්බල් එක හඳුන්වන්නේ සෝවියට් ආර්ථිකය මතු කරමින් කිව් අගනුවර ස්ථාපනය කර තිබුණු බොහෝ පිළිරු විනාශ කර ඉවත් කරනු ලැබුවා ඒ අනුව තමයි යුක්‍රේන රජය විසින් මේ අලුත්ම ස්මාරකය ස්ථාපනය කරනු ලැබුවේ පලිහක් සහ කඩුවක් ලබා සහිත වුණු යම් ආකාරයක කාන්තාවකගේ රූපයක් තමයි මෙහි මතුවලා තිබුණේ නමුත් මේ පිළිබඳ රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳ විවේචනාත්මක මතපල කිරීමක් සිදු කර තිබෙනවා කන්ඩම් ද රිප්ලේස්මන්ට් කියලා තමයි වාර්තා වෙලා තිබුණේ රුසියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට කල්චර් නැත්නම් සංස්කෘතිය සහ අනන්‍යතාවයේ මේ සියලුම කාරණා පසෙකලා යුක්‍රේනයේ අලුතින් ස්මාරක ඉදිකරමින් සිටින බව නමුත් මේවාට එහා ගියපු බැඳීමක් සහිත වුණු ස්මාරක මීට පෙර පැවතියා ඒවා විනාශ කිරීම සිදු කළ බව ඔවුන් සඳහන් කර තිබෙනවා එත් එක්කම මේ වෙද්දී තවදුරටත් වාර්තා වන තරුණු කිහිපයකට අපි යනවා රෂියන් ෆෝසස් යූස් නියර්ලි හාෆ් අ මිලියන් මියුනිෂන්ස් ලාස්ට් වීක් අලොං ඊස්ටර්න් ෆ්‍රන්ට් නැගෙනහිර යුද පෙරමුණට ප්‍රහාර එල්ල කරන්නට ලක්ෂ 5කට වැඩි මිලියන භාගයකට ආසන්න ප්‍රමාණයක් අවි ආයුධ භාවිත කර ඇති බව යුක්‍රේනය ප්‍රකාශ කර තිබෙනවා යන රුසියානු හමුදාවන් ලක්ෂ 5කට ආසන්න වුණු ආයුධ නැගෙනහිර යුද පෙරමුණේදී භාවිත කර ඇති බව තමයි යුක්‍රේන නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ මේ අතරතුරේ ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය ගුවන් ආරක්ෂක පද්ධති ස්ථාපනය කිරීම හරහා එයින් බොහොම පැහැදිලි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වුණු බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කී ප්‍රකාශ කර තිබෙනවා ගුවන් ආරක්ෂක පද්ධති ස්ථාපනය කිරීම තුලින් රුසියාව එල්ල කරන ලද ප්‍රහාර බොහොමයක් වළක්වා ගන්නට ඔවුන්ට හැකියාව ලැබුණු බවත් ඒ ඔස්සේ විය හැකි බරපතල විනාශයන් වළක්වා ගන්නට හැකි වුණු බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා ඉතාමත්ම වැදගත්ම ගුවන් හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනයට එරෙහිව රුසියාව එල්ල කරන ලද ප්‍රහාරය පවා ව්‍යර්ථ කරනට හැකියාව ලැබුණේ මේ ගුවන් ආරක්ෂක පද්ධති නිසා කියලා තමයි ඔවුන් වාර්තා කර තිබෙන්නේ එත් එක්කම රුසියාව මේ වෙද්දී බිම හෙලා තිබෙනවා මොස්කව් ආසන්නයේ තවත් ඩ්‍රෝනයක් පැමිණෙමින් තිබියදී රුසියා ෂොට්ස් ඩ්‍රෝන් ඩ්‍රෝන් ඉන් රීජන් නියර් මොස්කව් කියලා තමයි වාර්තා වෙන්නේ රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් තමයි මොස්කව් ආසන්නයේ තිබුණු මේ ඩ්‍රෝනය බිම හෙලා තිබෙන්නේ කියලා තමයි වාර්තා වෙලා තිබෙනවා කිසිදු තොර හානියක් වෙලා නැහැ කියලායි වාර්තා වෙන්නේ කෙසේ වෙතත් යුක්‍රේනය විසින් රුසියානු නෞකාවන් දෙකකට බරපතල හානියක් සිදු කරනු ලැබුවා ඒ වගේම යලිත් පාලමකට ප්‍රහාර එල්ල කරනු ලැබුවා මේ ආකාරයෙන් යුක්‍රේනයද අඛණ්ඩ ප්‍රහාර රුසියාවට එල්ල කරමින් පවතිනවා ඒත් එක්කම තමයි මේ වෙද්දී යුක්‍රේනය විසින් රුසියානු යටිතල පහසුකම් වලට අඛණ්ඩ ප්‍රහාර එල්ල කිරීම සුවිශේෂී කාරණයක් බවට පත් වෙලා තිබෙනවා ගෙවුණු ඉරිදා දවසේදීත් මිසයිල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා
යුක්‍රේනය සහ ක්‍රිමියාව ආශ්‍රිත වුණු පාලම ඉදිකරමින් තිබෙන මොහොතකදී යනුව මොස්කව් සීසින් 2014 මොස්කව් පරිපාලන ක්‍රිමියාව 2014 දී ලබා ගන්නවා මේ අනුව ප්‍රධාන වශයෙන් ඉතාමත්ම විශේෂිත සම්බන්ධිත මාර්ගයක් විදිහට තමයි මේ වාර්තා කර තිබුණේ සන්ඩේස් බ්‍රිජ් ස්ට්‍රයික් කියලා තමයි මේ වාර්තා කරලා තිබෙන ඉරිදා දවසේදී ප්‍රහාරයකට ලක් වෙනවා ඒ වගේම මුහුද ආශ්‍රිත වෙල්ල කරන ලද ප්‍රහාර වලින් ගත්තාම ලුසියාවේ දැවැන්තම තෙල් නෞකාවක් සී ඩ්‍රෝන් මගින් ප්‍රහාරයට ලක් කරනු ලබනවා ඒ වගේම තමයි නෞක මධ්‍යස්ථානය තුල නවතා තිබුණු කළු මුහුදේ වර නවත්වා තිබුණු කළු මුහුදේ බලෑනියට ආයත් වුණු යුද නෞකාවකටත් මේ වෙද්දි ප්‍රහාර එල්ල කර තිබෙනවා සහ දේශ සීමා ආශ්‍රිතවත් අඛණ්ඩ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් පවතිනවා ඒත් එක්කම තමයි මේ වෙද්දි සාම සාකච්ඡා සම්බන්ධයෙන් උත් විශේෂ වාර්තාවක් ගෙන ආ යුතුයි ඒ අනුව මේ වෙද්දි සෞදි අරාබියාවේ සිදු වෙමින් පවතිනා වූ සාකච්ඡා යම් ආකාරයක හොඳ යහපත් ප්‍රතිචාරයක් ගොඩනගමින් තිබෙනවා පීස් ටොක්ස් ඉන් සෞදි අරාබියා හෙල් බිල් කන්සියුනස් ඔන් යුක්‍රේන් සේස් චයිනීස් ෆොරින් මිනිස්ටර් චීන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ දෙපාර්ශ්වය අතර යම් සංවේදීතාවයක් ගොඩනැංවීම සඳහා මේ සාම සාකච්ඡා හේතු වෙමින් පවතින බවයි ඒ අනුව වාර්තා වනවා සියලුම පාර්ශවයන් මේ වන විට මේකට සුබවාදී විදිහට මැදිහත් වීමක් සිදු වෙමින් පවතිනවා චීනයේ මෙහි සුවිශේෂී භූමිකාවක් හොබවනු ලබනවා ඒ නිසා මෙය යම් ආකාරයක සුබවාදී ප්‍රතිඋත්තරයක් සපේන සාකච්ඡාවක් බවට පත් වෙනු ඇතැයි බොහෝ දෙනෙකුගේ විශ්වාසයක් මේ වෙද්දි පළ වෙලා තිබෙනවා ඒත් එක්කම තමයි රුසියාව මේ වෙද්දි තවත් දරුණු ප්‍රහාර දකුණු දිග යුක්‍රේනයටත් එල්ල කරමින් පවතිනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ ඒ අනුව යුක්‍රේන සහ රුසියාව දරුණු සරන් මේ වෙද්දි දකුණු දිග යුක්‍රේනය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රතිදේව යනු රොබොටයින් කියන ගම්මානය ආශ්‍රිතව දරුණු සටන් මේ වෙද්දි ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ යුක්‍රේනය සහ රුසියාව අතර මේ යුද්ධය තුලදී බටහිරින් ලැබුණු ආයුධ බොහෝ ප්‍රමාණයකටද හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා දරුණු සටන් මේ වෙද්දි ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන කාරණය තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඒත් එක්කම තමයි යුක්‍රේනය දිගින් දිගටම ප්‍රකාශ කරනවා ඉදිරි සති කිහිපය දරුණු ආකාරයේ ප්‍රහාර එල්ල කිරීමක් සිදු විය හැකි කියන කාරණය මොකද හේතුව තමයි මේ මොහොත වන විට නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීමත් සමග රුසියාව යම් ආකාරයකින් සිටින්නේ කුපිත වී ඒ නිසා රුසියාව ඉදිරි සති කිහිපය ඇතුළත දරුණු ප්‍රහාර යුක්‍රේනයට එල්ල කළ හැකි කියන ප්‍රවෘත්තියත් මේ වෙද්දි යුක්‍රේන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා ඒ වගේම යුද විරුවන් අගය කරමින් ඔහු තමන්ගේ ටෙලිග්‍රෑම් ගිණුමට වීඩියෝ එකක් පළ කර තිබෙනවා එහිදී මේ මොහොතේ නාවික හමුදා ගුවන් හමුදා සියලුම බලෑණි කරනු ලබන සුවිශේෂී මෙහෙය පිළිබඳ යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රශංසාවෙන් යුතුව කතා කර ඇති ආකාරයක දක්නට ලැබෙනවා යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධයේ නවතම තොරතුරුයි මේ තවත් ලැබෙන තොරතුරු ඔබ වෙත සමීප කරන්න අපි බලාපොරොත්තු වෙනවා අපව subscribe කරන්න අඛණ්ඩව නිවැරදි තොරතුරු සම්පාදනය කරන්නට අපි නිරන්තරයෙන් කැප වෙනවා